මට එතකොට අනේ මහත්තයෝ ඒ කාලේ කියන්නේ මමගේ මට තේරෙන කාලේ නම් මම හිත දුකින්. ඒ කියන්නේ ඉස්කෝලේ යන්න හොඩේ පන්තිය දැම්මා. අපි යන්න තියෙන්නේ කැලේ. මේ වගේ නෑ ඉස්සර. කැලේ නැද කැලේෙන් ගම් මැදෙන් මිෂුර කඳුර යන්න ඕන. ඔය යන ඉති යනවල මහත්තයෝ අර මොකද්ද මේ ඕන ගවුම මේ වගේ නෑ. සීතම කරි මකරි සෙරපුත් නෑ මුකුත් නෑ. යනවා. ඔන්න ඉතින් ගිහිල්ලා ගල් ඇල්ලයි ගල් කුරයි තියෙනවා. තව තියෙනවා මේ පස්සු කටු පෑනකුත් දුන්නා තීන්දුවල උඹලා ගියන්න. අනේ ඉතින් හොඩිලියල පළවෙනිට ගියා. පළවෙනිට ගිහිල්ලා මත් ඉතින් පෑනෙම් ගෑට කටු පෑනත් අර උකුම් ගියා. මෙයා කියන්නේ දහස් දෙයක් තුමාන කෙනෙකුට හුදම්මවුවා මං වැඩට යනවා මේ ස්ටෝරි ඔයනවා කියන මෙවල බලන්න කිව්වා. එයාගේ ළමයි ගියා. කිම්මන් නැව දුන්නා. මොකද කරන්නේ? අනේ ඉතින් මාත් ඔන්න රැවුදේ පාන්දර අයා ආපු දෙනවා. මම පොල් ගන්න ඕනේ. ඉතින් මම පොල් ගන්න මාත් ඉතින් මේ තේරෙන්නේ වැඩි නෑ දන්නේ. ඉතින් පොල් ගන්න ඉඳා වැටෙනවා. ගිහින් මේ ගන්න මේ කකුල යනවා මුමුණ. අනේ ඉතින් ඒත් මට පොල් ගන්න. පොල් ගාලා ඉතින් ඔන්න එයාට සැර. ඔන්න ඉතින් එයාට ආපු වෙන පොල් ගන්න ඕනේ. ඔන්න එයාට යනවා. ඉතින් අතු වහන්න ගිහම අක්ක එයාගේ වේ කියන ඉස්සෙල්ලා පවුලින්. ඔන්න අතුවාන නිම අතුවාන ඔන්න කුඩම් මේ අතුවාන අතුවා අනේ මාතින් අනේ අතුවා මේ හොඳ අතුවා නැත්තම් ඒක දාන ඔළුවට අතුවාලා එතකොට මිරි සම්බරන්න ගියම ඉතින් මිරි සම්බරන් තේරෙන්නේ නැහැ කියනවාට ඔන්න මිරි සම්බර කිව්වද මේ අඹල්ලා එකතු කරලා ඇටයි පොතුයි දන්නේ අනේ ඉතින් මට එදින බුටි ගන්නවා බැනුම් ගන්නවා අර කැඹිරිනේ හම්මන් හරි සම්බරමන් කියලා මට සැර කරනවා ඉතින් ඔන්න ඒක අඹරනවා කොහොම හරි අඹරනවා ඉතින් ඇවිල්ලා ඔන්න තා කොල්ලන්නේ කියන බලන් මල්ලි කෙනෙක් ඔන්න මල්ලිය බලා ගන්නවා ඉතින් මල්ලිය වඩාගෙන අර මේ අර ඇවිදිනවා මෙයා එනකම් අනිසැරිකෙන් විදුරත් ගානේ කියනවා අන්න මත් උඩක් ගියෙන් දර දියෙන් තේ දර ඔන්න කියන මේ මට නෝනි කියන්නේ ඔන්න දැන්ටියක් ගෙන දාන්න අර ඉපැල්ටියක් ගෙන අනේ ඉතින් මාත් මම යනවා එයාගේ ළම ඉන්නවා මං කියන්නට ඉපැල්ටියක් ගෙන දානවා ඔන්න ඉතින් දැන් දන්නේ දැන් බත් යන හාලි කෙරිනවා මේ හාලි කෙරේ මහන්න මහන්න මට කියනවා අර බත් එක පොඩ බානි කියලා ඉතින් මන් දන්නේ නැහැ නේ මන් තේරෙන්නේ නැහැ කියලා ඉතින් මට බත් එක වාන්න මාත් ඒ බත් එක උතුරනවා ඉතින් මං අරලා බානවා ඉතින් මං බලන හැඳ ගන්නවා බත් එකට දන්නේ නැහැ තේරෙන්නේ නැහැ අනේ ඉතින් මට වතු දු ඔක්කොම ගලනවා යටින් ගලනවා මං ඉතින් දුවල යනවා ගිහින් නොදන්න මගේ දැන් මියා ගහින වල මං ඉතින් ගිහිල්ලා එහෙමත් මාත් ඉතින් ගිහින් යනවා අරක බාන්න මං දරජයක් අහුලනවා දැන් අර මට ගහිර බයද ඔන්නකින් ඒ දර වලට කැමි ඔන්න ඉපැල් ටිකක් නේනවා එයා එනවා බත් එක හොයන්න මට ඇහෙන්න දැන් මියා මේ මොකෝ මේ වතුර යන්නේ මත් නේ කවුද කොසල් ලිවේ දැන්නේ කියලා එයා අහනුනේ ඒ මාර්ගෙන් අරක නැවතිනවා ඉතින් මං එනවා සද්ද නැද ගේට මේ ඔන්න මේ මාර්ගය තියෙන දැන් බතු ගිහින් ඉපේ තියන්නේ උදේ ඉමතු ඉපේදීම දාම් පිළිද දාන ලිපර අර හොස් කරගෙන දුනත් එක ඇවිල්ලා දන්නේ මේ දාලා තියෙන දුමක් මගේ මේලෙන් අරම දාන මං දාන නාභි හැටි වා දාන කොටක් දාන ගිනි පුර ගන්න අන්න මාතේ ඉනි පාන්දර යන උඩි කනම ගන්නවා මේ වලට ගණික ගන්නට දන්නේ නැහැ මාතේ මම මට ගන්නවා අතින් මොකද මට දන්නේ මම කමන්නේ කවුරුත් නැහැ නේ මට මේ දෙමුණි ඔකෝ මේ වත් වෙන්නේ දෙමු ඉතින් මං නාන ගියාම ආනවා ඔයාගේ සින්නම්ම හොඳ නැහැ නේද ඇයි ඔයා කොහොමද දන්නේ මං අහනවා නෑ නෑ අපි දන්නවා ඔයා හරි මේකයි උනේ ඔයා ඉතින් මොකද කරන්නේ තාත්තා නැහැ නේ දැන් තාත්තා ගියාම ඉන්නේ නැ ඔන්න තාත්තා ඉන්න දවසට මහන් මහත්තයෝ මෙයා මොකද කරන්නේ මට නාන්න කියලා දුන්න අන්දලා තාත්තෙන සූකේර ගවුම කනලා ඒ දැන අන්දලි උනේ ඉන්නවා මං තාත්තා ඉන්න ආපම බලු අයින් තාත්තා කියන්නේ නැ මං කියන්නේ නැ තාත්තර හොරෙන් නැ මට ගහනවනේ කිව්වොත් එන් දැන් ටීඩේ ලොකුනේ මං ලොකු වෙන තාත්තාම කියන අනේ තාත්තේ මට විදිහ ඉන්නේ නැ මේ ගහන රාත්‍රි උදා ඔන්න ඉතින් ආපම කවුද මට ගහන්නේ බොරු කියන්නේපා අන්න නාත ගියම මට ගහනවා තාත්තා සෝම කියන ළමයි අනිත් මාසේ දැම්ම තේරෙන් තේරෙන් මතින් මම හොඳට හිටියා
දුටි කාගන අරව වැඩ කරගන දර වැෑන හෙදී හෝදගන කඩේ මමුරින් බඩු ගේනගම කඩේ හුඟාව පයින් ගැනඳුර නරීටන් පාරීනවා. අව්වෙනවා නඩට බය අපවදුවනු ඇවිල්ල කවර යනකොට යනවා. මහතේ මං ජීවිත නගේ මට හරීම දුටින් දැන්නම් මට කිසිීම දුකක්න දැන් මතක් කෙමට මට දුකයි. ඒ ගැන ම මේච කාරයක් මම දුක්කින්ද ඉතින් අපරයි ගැන්න බෑ මට ඒට මඩු මැඩෙන් හරිියෝදයි එතන චෝකඩීටය බැන්දම් පස්සම අරකොරනම් මැඩ මැරුම ඇති අර කට්ටීතම කෙරවේ දැන් මෙතන්ඩාගේ මත කිසිීම දුවක් නෑ මගේම කට්ටිය වගේ තමයි මම බලන්න ඒවුණුත් ඒවුණු දැයවුණ පානේ හරිිය ඒවුරංගම එකෙක් මම නොවන මහත් ඇත්වීම අපි මහත් ඇත්වීම මොනවත් ඒ මිසුත් එම මට බබාරත මට හරිියාදී මන්නම් මහතේ දුකෙන් තමයි ජීවතුන වගේ අන්න ඇඳු මහතය දන්නේ කන්න ගැත් අඩනු නිදාගෙන ගැත් අඩනු නානි ගැත් අඩනු ඇඳිල්ලි ඔය අඩලා ඇත් දෙමල ගැනවානවා ඔයා කො දරුකන් වනය ඉට වත්තේ ඒ ආන්ුවේ එතගේක ඉන්න ඕරා ඉති මොකොම ඔය අඩුනය කනේ වැඩීන මොකත කරන්නකින් ඕහ තමයි සින්නම්මල කියනකි අන්න මාතේ මං දැන්නම් මාතව කිසිම දුකක් කරයක් නෑ දෙගෙන කියන දැන් අසුවා කරගෙනවා දාසය එනකොට දසු පැවැස මෙහැට නමෙක් සෙන ඇති මෙහට ඇවිද ඉතින් දෙයිනකට අදනටාවට කිසිම කරදයක් නෑ අඳීනම සෝකට ඉන්නම තියෙන වැඩපුල ඔකොම කොන්නම එකකත් මගාරින් නෑ හතිය දීනවා හතිම නිකන් ඉන්න පාන්දර පාට නැගීටම පාටනය ලොකොම තියාදනවා දෙනවා අද උදියට සල් දීලා ගියා උදේට මාත්‍ය මම නිකන් නෑ මේ කඩල් තම්බලා වට්ටක් මාරු කියලා මේ කට සම්බ තක්කල් සම්බල හදලා පොල් දාලා ඔක්කොම කොල්ල දුන්නා දැන් දවටත් මාතේ නෑ දැන් දවටත් හොඳ ජීව දැන් දවට මේ ප්‍රාභීවා බණ්ඩ මම්බුටිවා තක්කල් හැදුවා කිරෝ දක් හැදුවා අබ මම ඒ කම්මලිත් නෑ මම ඕනට කනුවා ඉතින් මගේ ජීවිතේ මාතේ ඉතින් දැන් නම් ඉතින් කොහෙලා දන්නේ හතිය නෑ හතිය තියෙනනේ මාතේ දැන් ඉතින් මම ගොනනවා කොහෙලා ගියද දන්නේ හොඳයි ඉතින් ගංගාරාමේ යන සාමිවරත් මිනිමෙනවා අපේ දිසා තුනත් සිංචක මහත්තයත් මිසිදෙනවා මා ගෙනත් දැම්මට ඉතින් මහත්තයත් දැන් කිව්වල ඉන්නත් මහත්තයත් බං දැන් දැන් දුක කිව්වනේ ඉතින් මහත්තයත් මගේ දුක වැළුවනේ ඉතින් මටත් ඒක ලොකු දෙයක් නේ එතකොට අම්මා විවාහ වුණේ ඇත්තේ ඉතින් මහත්තය අපි විවාහ වෙනකොට මත් බෑ කරගෙන කවුද කරලෙන්නේ ඉතින් මිහිනේ මහත්තයා 16 වෙනි හිටියේ වැඩට මාතර නෑ මේ පුංචි පෙරළි තිලංග සුමුතු වැලිකඩ පාරේ තිලංග සුමුතු වලදලා ගෙදර ඒ හිටි ළමයි පොඩි ළමයි හත් දෙනයි අප්පු ළමයි ඔක්කොම ඉස්කෝලේ යනවා මං එනකොට ඉතින් මාතේ මං එහිලා යනවා මෙහාට ආවේ මෙහාට ආවේ නැහැ තවත් ගියා නෑ මෙහාට ආවේ එතකොට තිලංග සුමුතු පාල මාතලේ ගෙදර ඉන්නකොට එයාලා විවාහයක් කර දෙන්න උත්සාහ ගත්තේ නැද්ද නෑ මාතේ ආ එහුවා අපි මැදෙන් මං ඒක කැන්ටිනේ එහි රේස් දාන රේස් දාලා උඩ සැට්ටුවේ 300 කට වැඩ කරන දවසකදී ඉතින් මහත්මේ මැඩමි මම මේ වාල්ලයින මොහොම තත්වේ බැල්කිනු බලන ඉතින් මට අන මැඩේ මේ කැන්ජි එකේ කියන්න මම දෙන්නම් කියලා අනේ මැඩේ මට ඕන්නේ මේ මම මැඩල් නැගින එක මට සැපයි කිව්වා අපි ඇහුවා හුදේ මං ඒකට කැන්තින්නේ මං කිව්වා මේ මට ඉන්න සැපයි කිව්වා මේ මැඩල් නැගින්න එක දැන් මැඩේ මැරමනි මැරමන් බතම මෙහාට ආවේ නැත්නම් මැඩෙන් ඉගෙන එහෙම තමයි මහත්තයත් මැරෙනවා සුන්දර මහත්තයත් මැරෙනවා දැන් ළමයි නැටි එතකොට අම්මා එහෙ ඉදිද්දි විඳපු දුක මොකක්ද දුක දි මාතේ ඇඳුගෙන හිටියේ අඩාරේදී හැමදාම අඬනවා ඇති අයියේ ඉතින් දුකයිනේ කවුරුත් නැහැනේ මට කතා මගේ විද්‍යා කියන්නද අනේ මෙමර බයිනවා කියන්නද ආදී ඒ මට මිහිරි ඒ කන්නේ අහන්න කියන්නේ නැහැ කියන්නේ දැන් අපි අම්මලින් දැන් බෑන් මොන හරි කියන්නේ අපි අම්ම මේගොල්ලන් ඉන්නවනේ දැන් මට ලෙඩක් වුණත් අනේ මේ බලන්නකො මට සනීප නැහැ අනේ මේවා උළු රිදෙනවා ගියොත් තෙල් ටිකක් දාන ඔඩු ගොම් ටිකක් දාන අනේ වතුර ටික අම්ම ගෑන දෙනවා දැන් ඉතින් මම අම්මාට දුක කියමු දැන් දුකක් නැහැ මේ ඒ දුක කියන කාටවත් ඉන්නේ නැහැ ඒ වතුර ටික දෙන කවුරු නැහැ
මම ලෙඩවුණත් බැරි වුණත් මම හොරන්නම දැන් පොතම දැකයි මම සම්බුල බොන්න ඕනේ. දැන් එහෙම නෑනේ. දැන් අපි අම්ම මේ කට්ටිය කොරුදව. දැන් මම යාන්තම් ටග්ගල් බයලා දුරේනු. නාදී ඇවිල්ලා ගියත් ළඟට ඇවිල්ලා අයියයි කියලා අනම් ජාරි. දැන් එහෙමත් මට අහන්නේ හිලියනේ මාත්තේ. හිටියේ මාත්තේ දුකෙන් තමයි හිටියේ. මං ගේ මුන්ති වලට එනකම් දුකෙන් හිටියේ. ඉතින් එහෙනම් ඒ දුක් විඳින වැඩ කෙරුවා. වැඩ කෙරුවා නෝ ඉඳලා කෙරුවා අපරායි කියන්නේ කොහොම කෙරුවා. ඒකට පුංචි පෙරල්ලට එන්න කලින් අරහේ හිටියේ කුඩම් ගාව. ගම්ම හිටියේ තමයි හොරින් ආවේ. මාතේ නංගු ජැනිල් බැලලා ආයේ. ඒ කොහොමද ජැනිල් පැන්නේ? මේ අනේ මාතේ තියෙන්නේ ඉස්සෙල් මිත්‍යල් මිත්‍යානේ තියෙන්නේ. දිමේ මෙතේ මේ පොයි. අයි දොරයින් බෑනේ. ලෑලි දොරල් දි ලෑලි ලෑලි. මෙම් ලෑලි ලෑලි දොරල්. මාතේ මේ දැන් මේ මේනේ. අර මොකද මාතේ මැටි ගහලා හරන්නේ. ඒ ගෙවල් තිබුණේ. ඉතින් පොඩිව ජනල් තිනෝද. ඉතින් මාතේ දැන් මට එනින් ගියක් මම බලාගන්න එපා. අරුඹුවනේ. ඒ ළමයි කට්ටිය කිව්වා. ඔයා කොහම හරි ඉන්න අපි පාරේ ඉන්නවා කිව්වා. ඉතින් මම කිව්වා මෙන්න මෙහෙමයි තියෙන්නේ මංජ දොර නම් අයිනේ බෑ ජනලක් තියෙනවා ජනලෙන් පයින්නත් වෙන ඉවතින් ගලක් තියන්න ඕනේ මේ පැත්තේ නෑ බේස් මේ පැත්තේ බෑනේ ඉතින් මං ගලකුත් තියලා මාතේ ලොකෝ නැහැතිවල්ලා අර බෑග් එකක් මේ පැත්තේ තියලා තියලා බෑනේ ඉතින් මගේ ඉතින් දුක මේ මෙහාට ඇවිත් නැහැ ඉතින් ටිකක් මෙහාට ටිකක් මං දුකින් ඉතින් ඇඬුවද නැන් මැඩෙන් කිව්වා දැන් නැති හොඳට ඉන්නවා දැන් කල්පනා කරන්න එපා කිසියම් දෙයක් දැන් හොඳින් ඉන්න අපි ඉතින් බය වෙන්න එපා මේ ඉන්නේ කට්ටි ඉන්නවනේ හොන් තරම් සුබතිපාල මාතලා ගෙදරදී ඕ ගෙදරදී කට්ටි ඉන්නවනේ නංගිලයි මිටියාගේ නෝනාගේ නංගිලයි හිටියා ඉතින් මල්ලි ඔක්කොම හිටියා ඉතින් මට කිව්ව බය වෙන්නේ නැන්නේ මේ ඉන්න පුළුවන් කවුරුත් යට උදව් කරනවා ඔයා කිසි දෙයක් වෙන්නේ නැහැ මේ මෙතන ඉන්නේ එහෙටින් මේ දාසේනවා තියෙනකොට මට තේරෙන්නේ අනිමත් දැන් ළමයිට වගේ අපිට තේරෙන්නේ නැහැ ඉසර. ඉතින් මාගේ මට ඉසර කියන නෝනා කියලා. ඔර අපි වැඩෙන් කියනවා. මේ මට අඬ ගහනවා. අර අර කුකුල එළිය ගන්න එළිය දානි කියන. අනේ මහතම එළිය දානවා. අයි මන්ද. කුකුල එළිය දාන්නේ නේ. නෝනා කියලා දීන්නේ මේ අර එළියෙන් කියන එළියෙන් තියන කියලා. අර එළියට නේ දානි කියන්නේ මහතේ මං විසුණු එළියට. අනිසරි නෝනාල පී අරන් ඉන්නකොට අර කුකුල ගේනිනවා. ඉතින් මම බඩවිල බලමු. මොයි මොකෝ ඇයි මැඩම් එළියට නේ ඉන්නේ මම එළියට දැම්මා කියලා තියෙනවා අයියෝ මෙහෙම එක්කෙනෙක් කියන ඉතින් එන්නේ ගෑන් දෙනවා අයි බල්ලේ මම වට කරලා නේ තියෙන්නේ ඉතින් බල්ලේ එකක් තියෙන්නේ නැහැ කොහොමද මම ගෑන් දෙනවා මම හැමදේම කෙරුවා එහෙ ඇවිල්ලා ඒ කියන්නේ දන්නේ නැතුන අයි මාත් අර ඉතින් මො ඉතින් අඬානන් හිටියේ මං කිසිම දෙයක් දන්නේ නැහැ එතකොට මේ කුකුලයි කියන ෆ්‍රිජ් එකේ තිබිච්ච කුකුලා ෆ්‍රිජ් එකේ කුකුලා මට කියන ෆ්‍රිජ් එකේ කුකුලා නෑ අර කුකුලේ කරන් එළිය දාන්නේ කියන ඉතින් මම එළිය දානවා ඉතින් දැන් පාන් ගන්න බටරියම් දාන්නේ මම ඒකත් දන්නේ නෑනේ ඒකත් එළිය දානවා ඉතින් කොහොම ගියම පස්සේ මට මම ඉන්න මම ඔයර කියලා දෙන්නම් ඔක්කොම මෙන්න මේ විදිහයි මෙන්න මේම මේ විදිහට කරන්න මම කිව්වම ඒක අරන් එළියෙන් කියලා වතුර ටිකක් දාලා හරි මේ සුලින් තියා කියන්නේ පිළියෙල් ළඟින් තියා කියන්නේ වඳුකුත් තියා කියන්නේ එතකොට මම එක කැපුවම පස්සේ දැන් බඩකොණේ කැට ඉන්නවා මස්සන් මහමෙල ඔය අර තියෙන බෝපල් ටික ගන්න ෆේජිට කියන්නේ ඒ ෆේජ් නම් පස්සේ මං ගන්නම් ඒක අරන් දුන්නා පස්සේ ලිපේ කියන්නේ කියලා යනවා ධර්මංශය උගෙනවා ගියක බඩකොණේ හිටියා එයා උගෙනවා අනේ මාතේ මෝඩට කෙරුවා කොට දස සාරිය මන්දිල පිටුවා පොල් කටවම් රෙයින් මම ගිහ සාරියක් නම් බන්නේ බාරියම මල දෙන්නේ කිව්වා මන් බන්නේ අර පොල් කටවම් ගලන පිටුනා යාපේ මොකක් කිව්වේ නෑ මල බැන්නේ නෑ මොකක් කිව්වේ යටි මට සැලඹුවා දැන් මෙහෙත් එමයි තේනත් අපරගෙන අඳුක් පින්නේ නෑ හොඳට හිටියා දවට අම්මා එහෙ උඩ තට්ටුවේ රේස් දැම්මද ඔව් ඒ රේස් උඩ තට්ටුවේ රේස් තාටු තුනක් ගියේ උඩම තට්ටුවේ රීත් දෙවෙනි තට්ටුවේ මැඩම් ඔක්කොම ළමයි ඉන්නවා ඊළඟ තට්ටුවේ ඔක්කොම ලොකු ගෙවන් ඉතින් අර උඩ තට්ටුවේම මේ රේස් දැම දැන් මේ මහතේ රේස් දානවා නෝන නඩුකාරී මල් ගතන්නේ
එයා වැඩිගේ මාලිකා කන්දේ නඩුව අර තනිස්කර නඩු ඒක හැරිගේ අර බැඳලා හොරෙන් ගියා හොරෙන් ගියාම අල්ලනවානේ එයා ළඟට ගියේ ඒ නඩු එයා හැදුවේ ඉතින් ඇතින් බස්සේ මහත්තයා ඉතින් බස්සේ මහත්තයා මැරුණ මහත්තයා පපු ගමාරු ඇල්ලලා ඒ ඔක්කොම ඇරගියා අපි ඊළඟ තුන් දාන ගියන එකට ටිකක් කෙරුවා ඒක එයාට ඉංගලන්තේ තියෙනවා ප්‍රේස් දැනිල්ල එහෙන් තමයි පටන් ගත්තේ මෙහාට ඒ පස්සේ යා එකත් නැවතුවා අපි ළමයින් එහෙම දැන් එයාට ළමයි ඉන්නවනේ ඉතින් යාට දැන් ඔක්කොරම ළමයි දැන් ඒ ළමයි බැඳලා ඒගොල්ලන් ළමයි දැන් ඉතින් ඒගොල්ලෝ මා දැන් මේ මන් දැක්ක කතා කරනවා දැන් එම වයසයි හත් දිනක් කියලා පවුලේ පවුලේ විස්තර කිව්වොත් අම්මා දැන් උඩම්මගේ යන්න කලින් කොහෙද වැඩි මන් දන්නේ නැන්නේ කොහෙද ඉලා එකී උඩම්මනේ කීයම අන්තු මේ මාම මේ අපේ ලොකු අම්මා ගුව මට ලොකු අම්මා ගුවා මේ පාපුච්චෙන උරණ ඉස්සර බකුණු නැණි කියන්නේ ඉතින් එහෙම එකේ යලියා ගියා මෙයාගේ මම මැරුණා නෑ මම මැරුණා බස්සේ අපි තාත්තගේ මාව ඉල්ලගත්තා එයා ඒගොල්ල ඒ පරි එතන හැදුනා මං හැදුනාන්නේ හැදුනා ඉතින් මට ඉතින් ටිකක් ලොකු වෙනකොට මේ එතන ඉන්නකොට තාත ගුවා මේ අම්ම ඇවිල්ලා ඉන්නවා දැන් ගෙදර යන් ගුවා ඉතින් මං ඉතින් ඒ යන්න බැරි ඇඬුවා ඇඬුවා පස්සේ එන තාත එක්ක ගියා එතන ගියන් පස්සේ ඉතින් මේ ගුරම්ම තමයි හිටියේ ඉතින් මම දන්නේ ඉතින් කියන්නේ අයින් අම්මා කොහෙද ගිහින් කිව්වන් තාත්තා තාත්තා කිව්වේ අම්මා මැරුණා කිව්වේ නෑ තාත්තා කිව්වා අම්මා කොහෙද ගිහලා කියලා එතකොට අම්මාගේ පවුලේ අම්මා විතරද දරුවෝ එක දරුවෝ අය අයියා අයියා ඔව් එතකොට මේ ජීවිතය ගැන අවසානයේ හිතෙන්නේ මොකද්ද අනේ ඉතින් මමත් දැන්දින් කොයිලා නැරේ දන්නේ හති ඉඳන් දැන් මේ වන් බයි මමට කියනවා අපි කට්ටිය මේ අනේ මේ මං හතියල මැරුණොත් එන්නේ බයි මමට කට්ටිය අපි මම නැඩි අම්මා කියන්නේ ඉතින් මේ වයසෙන්නේ දැන් මේ අමාරුනේ කියන්නේ දැන් මට වයස මේ බාල කටි ඉන්නේ මේ මාතේ දුක් දෙති මොකද දැන් දුක දැන් නම් දුක් නෑ එයිනේ කිය දැන් ඉතින් කොයිල මැරුණා සැපයි අයි දැන් හොඳට ආරාධන කරනවානේ දැන් මේ මැරුණන් පස්සේ ටෙලිෆෝන් ගිරම් පෙට්ටිය එනවා මෙතෙන්ට දැන් දැල්මේ පෙට්ටිය අම්මා දැන්නා මේ ලස්සන තියෙනවා නෝන්ලා ඒ ඔක්කොම මෙයා කරනවා ආද්දාසින් දානේ අරන් යනවා අම්මලා ටික ඔක්කොම පන්සලට ඉතින් ඒක කොහොමයි මාසු මේ දැන් දානේ දෙනවා මේ දෙනවා ඒකත් දෙනවා අපි නෝන දෙනවා මත් ඉතින් ඒක තමයි ඔක්කොම මේ දැන් නම් දින්දුවක් කිසිම දෙයක් නැහැ දැන් කොයිලයි කියලා දන්නේ හතියාපුවම මට හතියම් කියන මිතෙනවා අනේ මේ පංගුවකම මෙයා කියන්නේ නැතුව හදන තිනු මේ උස්ම ගන්න බැරිලා පංගුවට මට උස්ම ගන්න බැරි වෙනවා මං ඒ වෙලාවට රග්ගල යන ඇඳට ඇඳට ගියාම කට්ටියම නෑ මම මිලියන ඉඳා ගන්න ඕන කියලා ඉන්නවා ඇඳට වෙලා ඒත් මේ උරන් අරින්නේ හොයනවා ඉඳා ඉන්නේ මොකද අරගෙන කියලා අහනවා මගේ මොකද ඔළුව රිදෙනවාද අම්මලා මගේ පස්සෙන්මයි අම්මලා නැගින දැන් ඔය අපි මේ අර දැන් පීගෙන අම්මට නංගිනවා පීගෙන නංගි ඉන්න තයි ඉන්නවර මෙහෙ ඉන්නේ එයා ඉස්කෝලේ ඉතින් තියාගේ කට්ටියත් නෑ අම්මලා මැන්නේ නංගි ළමයි අක්ක නංගි ළමයි කො මැන්නේ නේ ළමයි එයා බලන්නේ බෑ ඉන්නාට ගෙදර ඉන්නේ මෙයා මෙහෙ ඉන්නේ නැත්නම් මෙයා මෙහෙ ඉන්නෝ නේ එතකොට අම්මා වැඩියෙන්ම අඬපු දවස කවද? අනේ එදා ඉඳන් මැඬුවා. කවදාක දන්න පිළිනේ. යනකොට ඇඬුවා. ඒ කියනකොට තාතට බෑ කියලා ඇඬුවා. ඒ ඊළත් නෑ. මහා අනේ මහත්තයෝ මං අඬපු නෑ කියලා දන්නේ. උදේ නැගිනේ ඇඬුව ගන්නේ. එතකොට ඉඳාගන්නේ ඇඬුව ගන්නේ. නිින්දෙන් අඬනවා. දන්නේ නැති ඉන්නේ අඬනිනොර ඔය ඉතින් අනික අයගේ ළමයි කතා කිදි මාතේ අතයි නෑ මිදම කුඩම ළමයි ඉන්නේ ඉතින් ඒ බව ඉතින් ඒවල කතා කිදි මා නිින්ද යනවා ඉතින් නෝ ඇහැරනනේ ඇයි ඇහැරනම් බස් දෙන්නේ ලිපත්තු ගන්න ඕනේ
එයා වැ අර මේ ඉස්තුරි වැටි යන කුඩම්ම. ඉන් තාත්තා නෑනේ ගෙදර. තාත්තා බඩට ෂෝ. හොඳට උදව් කරනවා තාත්තා බඩ. අර මොකුන් දාතල් කියන්නේ නෑ මම. අයි මම ගහන්නේ මට. මම මාගේ මම්මිට කල් මේ මම හොඳට දුකිනේ ගෑණි. අපේ අම්මලා මේ හොය දැන් හොඳට නෑ අපේ අම්මලා කඩෝ මේ දුකිනා නෑ. දැන් ඔය නැන්දම් මතේ ඉන්නේ බැරි දුව ලීලිත් එකින් බැරි ඉන්නේ පංගුවා. මේ මම තමයි හොඳට දුකිනු ගෑණි කිනු. මරේ තමයි මම දැන් මතක් වෙනවා මතක් කරන දුක නෑ. දැන් පංගුවකට අයියෝ මං ඉතින් ඉස්සර මම මෙහෙගෙන අර මගේ මතක් දැන් නිදාගෙන ගියා පංගුවකට මේ මතක් වෙනවා. අනේ ඉතින් මං ඉස්සරහනේ නෑ නෑ. දැන් දැන් මට හොඳයි මාත් පතරලා. අපි අම්මාතු අරේ මීනා තී කතාවේ තියෙන දැන් හොම ඉතෝනේ මෙයින් දැන් දුක කියන්නේ ඉස්සර නම් දුකෙන් මැයි හැමදාම ඇඬුවා මා මාතේ කියන්නේ මාතේ කවදාක අඬපු වැක්කක් කියන්නේ නර්සක් නෑ මට ඔය මෙහාට එනකම් මැරෙන්නගෙන එනකම් ඉතින් මැරෙන්නගෙන දැන් ටිකක් දාසින් පාළු මං දැන් කටිය දාලා ආවනි ඉතින් ටිකක් දුකක් වුණා අනේ මම මෙච්චරක් මං තනියෙන් ආවනි කියලා ඉතින් ඉතින් නිකක් නිහා මෙයා තියා සුමය කියන කන්නුන අරුණෙක් ඉන්නකොට ඒක ආමතු වුණා මට කොට තොමලා එහෙන් කව සුමතිපාල මහත්තයා කියන කවද්දා ආවේ අම්මා. එහෙන් ආවා තේ දැන් ඉතින් අයිලා බාසම් මර අපි නෝනරව දන්නේ මතක නැහැ. අපි අම්මගේ කියන අම්මා කියන හොඳට උත්තර. මේ අම්මගේ කියන අම්මා අර අවුද්දරි කියන. දැන් මං ආයේ කවුද කියලා තියා කියේ මම ආවද අපි ආව කියලා. ජීවිතේ ඔබට අනිත් මේ බලන්නේ ප්‍රේක්ෂකවන්ට අම්මට කියන්න තියෙන මොකද්ද? අනේ ඉතින් මම දුක තමයි මන්දි මම දුකේ හිඳ දැන් හැපෙන් ඉන්නවා. දැන් කිසිම දුකක් නෑ හැපෙන් ඉන්නවා. රම්‍යාගේ සහෝදරු ඩි අතන් මගේ ළමයි වගේ මං කඩේට ෂෝකේ ඉන්නවා. දැන් නම් කිසිම මගේ දුකක් නෑ මට. දැන් ඉන්නේ හොඳ සන්තෝෂේ. සන්තෝෂෙන්. දැන් කිසිම දුකක් නෑ. දැන් මේ අපි කඩේ ඉන්නවනේ. දැන් අපේම කට්ටියද ඉන්නේ. අපි ඔක්කොම සහෝදරයෝ ඉන්නේ. නම් තාත්තා නැති වුණේ කවද්ද? ඒ තාත්තා නිනියා නැති වුණේ. ඉතින් මං එහෙ දැස පොඩි. තාත්තා නැති මාසෙ මං හොරෙන් ආනේ. මෙහෙට ආවේ. මෙහෙම එහාට. ඊළඟ මාතර. ඔව් 16 වෙනි මාසෙ. තාත්තා ගිහිල්ලා රතර පපුවම කරේ මැරුණා ගිහුවා. ඉතින් තල ඉසර මිටල් කරන්නේ ඉන්නේ. මේව නැහැනේ මුකුත් ඉසර. ඔන්න ටැලිගෑක් ආවා. තාත්තා මැරුණා කියලා. ඉතින් බම්ම ගෝවා. අන්න තාත්තා මැරුණා කියලා. ඉතින් අපි යන්නේ. පුඩම ගියෙත් නැහැ. ඉතින් නෑ. ඉතින් එතනදි පුඩක් ඉතින් මට දුක හිතෙනා නෑ. ඒ යන් ඉතින් ටීටි අඬා මතක් වෙන අඬා නෑ ඉතියා. අඬා නෑ ඉතින් ඒකට නම් තාත්තත් නැති වුණා. දැන් ඉතින් මේ හැවෝම කියවෙන් මට කට්ටිය කිව්වා මේ පුඩම්ම කියලා. මට තේරෙන්නේ ඔයා අම නෙවෙයි ගෝ. ඉතින් අර මොකක් වෙන්නේ මගේ හිත මෙයා මේ පාර. අයි මට වෙනස් මං කොන්නනේ. ඉතින් ඒකින් වෙනස් මං මේ මඩ මේ තේ දෙන්න දැ දෙමළු මිසු ගෝ අම නෙමෙයි. ඔයා මේ ඔයා මේ ගිනාගේ තාත්තා බොරු කියලා. ඔයා ගණන් ගන්න එපා. අන්න මහත්තේ දීත හුඟක් මගේ පෑදුනා. يعني මට ඉතින් ඉතින් හොඳටම දුක හිතුණා. තාත්තත් මෙහෙම දැම්මනේ කියලා. කොඩම්මගේ දරුවෝ එනවද අම්මා බලන්න? නෑ මම ඉන්නේ මං ආන හොරින් හැරෙන්නේ. මම දන්නේ කොහෙ ඉන්නද කියලා. හොරින් ආයේ. හොරින් ආයේ. කවුරුත් දන්නේ නෑ. කවුරුත් හොරින් ආයේ. මම නිවේ දැන් ඉබල ආවිද? දැන් ඉබල ආවා. හොරින් ආයේ. කවුරුත් දන්නේ. මං කොහෙද ඉන්නේ කියලා දන්නේ නෑ කවුරුත්. නෑ. හිතන්නේ මැල්ලේ කියලා. ඔව් මැල්ලේ. ඔව් අන්න හිටම දැන් මේ අපේ අයියලා මෙම දන්නේ ඒකට මැරලා කියලා කියද්ද උකම මම මැරලාද මැරලාටි කොහෙද කියලා දන්නේ නැව යාළුවෝ කවුරුත් කතා කරනවා ධම්මට කවුරුත් දැන් අනේ නෑ මට යාළුවෝ කොයිද අපි මේ අපි අම්මලාට යාළුවෝ මට කොහෙද යාළුවනේ මේ අපි අම්මලා තමයි යාළුවන් ඉන්නේ ඔක්කො සහෝදරයන් ඉන්නේ ඔක්කොරු මිනි
සුභතිපාල මහත්තයා ගෙදර යාළුවෝ කවුරුද? දැන් නෑ මට යන්නේ නෑ ගොඩක් කල් මෙහාට ඇවිල්ලා. යන්නේවත් නෑනේ මං එහාට. ගියෙත් නෑනේ. එහෙන් ආවම අස්කිරුවනි අපි අස්කිරුවම සෑ ගියේ නෑනේ. අපි නංගේ අපි නංගේ නේ සිටියා. නමදෙනේ. ඔව්. නෝරි. ඇයි අස්කරේ? දැන් අපි වයසයි දැන් අයෝලන්. ළමයි බලන්න බෑනේ. ළමයි බලන්න බැරි. ළමයි දැන් ළමයි බලන්න ඉන්න ඕගලන්ගේ. වැදිර වැඩ කරන්න ඕන, තටු නගින්න ඕන, උඩ නගින්න ඕන. ඉතින් අස් කරන්න ඕන, අම්මා පීදන්න ඕන බෑනේ අපිට. ඉතින් අස් කෙරුවා. එතකොට අම්මා කීයක්වත් දුන්න සල්ලි මොනවත් නැහැ. ආ සල්ලි අම්මා. තේරෙනවා. ඔව්. ඒ පුංචි. දැන් ඒ කියන්නේ අම්මට මාසිකව වැටුපක් ලැබුණද එහෙම? නෑ ඉතින් හේදීනේ එහෙම කිසිම මට ගුඩරක් කියලා දුන්නේ නැහැ අපි ඉතින් හිටියන් සල්. ඒ ආරෙම යනවා සල්. දැන් මං අර හිඳලා අපි දෙන්න හම්බුණා. අර මං ගිය මාස 9 කිදී එයා පොතක් මුදිත සල්ලි ලැබුණා. මාස 9 කොයි දාමයිටි? මං කොටා කියර අපි චින්තක මාත දන්නේ නැති ඉන්න මාත එයා නිසා දුනා. ඒ එහෙ උරුමුති මං හිටියනි. අවු දෙකක් හිටියනි. එහෙන් අමුණෙත් නෑ මට. මොකද අර මහත්ය නැවතුනේ මහත්ය යාළුවෙගේ දෙර. එහෙ ඒගොන ඒ නෝනායි මහත්ය ඒක වැඩ කොන්නේ නෑ මහත්ය. ඒ දස මාලේ කිහිල්ල ඒ බඩගුණ යන් ලැහත් වෙන උතුම් ගියා මාතෙන් මිහිල මී කඳුවේ ගිහිල්ලා අස්සන් කාණ්ඩි පොන්දිය මන් දන්නේ මොකටද කියලා තේරෙන්නේ මේ පොතේ සයිලන් මං ගෙනා පුදලා මී දැන් මී අර මම මියා දුන්නා මට තේර වැඩක් නෑ මාතේ මේ සයි පොත දුන්නා ආයෙත් ඉතාලිය දෙනවා මොනේ වැඩද කරන්නේ අමතරම වැඩ කරාම සතුටු වෙනවා නෑ කාරියම් නෑ අත ආරේ ඉන්නේ තව දෙකමාරක් වැඩ කෙරුවා ඒ හතය ගන්න තියෙන ඒ අර මහත්තයා එන්නේ කියලා මී නවත්තන්න මම නවත්තලා විහික පස්සෙ මෙහෙට දාන්නම් කිව්වා එහෙන් ගියේ හොරින්නේ අරට හොරින් නැත්නම් යන් දෙන්නේ කොහෙටද අර ගුරුතුමෝ කියන්නේ වැඩි කියන්නේ ඔව් වැඩ කියලා තියෙන් ගියේ හොරින් මහත්තයා හොරින් ඉන්නේ කිව්වනේ යන් නෙදිනේ එයාට මහත්තයා කොට්ටා වැරියා මහතේ යාළු ගියයි. ඒ නම අව මාස නමයක් කිව්වයි. නමයට පොතු පොත ලොන්න අපරයි කියන්නේ. නිකන් බලාගන්න මහතේ අය එතන ගියක් ඔහි ඉන්නගන්න කියලා. අනේ නෑ කිව්ව වැඩකුත් නෑ. ඒ වගේ පොතු හැදලා ගියේ බලන්න ගියේ බලන් හිටියා කියලා. ඊගෙන මෙහෙ දැම්ම අර මේ කුසියෙත් ඇදෙන්නේ. වාහනේ මම දැම්මේ සල්ලි. මට කියන්නේ වැඩක් නෙමෙත්. අනේ වැඩ කිව්වා. අපේ කන්න බොන්න ඔක්කොම හම්බ අඳින හම්බ වෙනවනේ. අනාගතේ අම්ම ගැන ඒත් අම්මගේ බලාපොරොත්තු මොකක්ද? මොකක් බලන්නේ? අර කොල්ලේ මැරි ගිය මං හිතන් ඉන්නේ. මම දැන් ඉන්නේ ඔය මේ ගේ ඇස්සේ මැරේද එළියේ මැරේද කොහේ මැරේද කියලා ඉතින් ආ මේ දැන් මේ එළියේ මට ඇදින් දෙන්නේ නැහැ අඩිය පංගම් මට. අපි අම්මලා දෙන්නේ නැහැ. පස්සේ ඉනවා. අම්ම ඉන්න කීයක් මගේ පස්සෙම මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න